කමිද මෙන්දිස් නම්බර 3 ක්‍රීඩා කරන්නේ නැහැ. ඇන්ජලෝ මැතිව්ස්ට බැහැ කියලා එකක් නැහැ. NDB නියෝස් තියෙද්දී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. අදහසක් තියෙනවා අපි ගොඩක් දුරට එක ප්ලෑන් කරලා තමයි අපි කරේ. ඉතින් ගොඩක් වෙලාවට අපි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා කරන්න. ඉතින් ඒ හින්දා අපි ඒ චූටි වෙනස්කම් ටික කරගෙන තමයි මේ තරඟයට අපි එන්නේ. ඕ මං හිතන්නේ අපි හැම ප්‍රතිකරුවකගේම ඒවා බලලා අපි එක එක ප්ලෑන් එකක් ලෑස්ති කරනවා. ඉතින් මං හිතනවා විලියම්සන්ටත් අපි ඒ විදිහටම තමයි බලන්නේ. ඉතින් අපි වේග පන්දු යවන්නෝ දඟ පන්දු යවන්න හැම කෙනෙක්ම අපි ඒ සාකච්ඡාව කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ හින්දා එක පිටිකරුව විතරක් නෙවෙයි පිටිකරුව 6-7 දෙනෙක් ඉන්නවා කණ්ඩායමක. ඉතින් අපි අපේ කන්ඩිෂන්ස් වල අපි දන්නවා අපේ ස්ට්‍රෙන්ත් එක මොකක්ද කියන එක. ඉතින් අපේ ස්ට්‍රෙන්ත් එකත් එක්ක අපි නවසීලන්තයත් එක්ක ගොඩක් ක්‍රීඩා කරලා තියෙන හින්දා අපි ඒ ප්ලෑන් එකට යනවා. මං හිතනවා අපි යම් කිසි දේවල් ප්ලෑන් කරලා තියෙනවා. ඒක මං හිතනවා අපේ ක්‍රීඩකයෝ එක්සිකියුට් කරයි කියලා. මොකද අපි ප්ලෑන් කරපුවා ඉංගලන් සංචාරයේදී වාකි වගේ ඕල් එකේ ටෙස්ට් එකේදී අපි කරා. ඉතින් මට මේ ක්‍රීඩක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ඒ විදිහට මෙහෙ ගාල්ලෙත් එක් කරයි කියලා. ඔව් කමිද මෙන්දිස් නම්බර 3 ක්‍රීඩා කරන්නේ නැහැ. මොකද ඒක කරන්න බෑ. ඉතින් එයා මැදපෙළ පිටිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන්නේ. ඉතින් මැදපෙළ පිටිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන්නේ. ඔය ඇත්තටම ඔබ හරි. මොකද ඇත්තටම තේරුම් කණ්ඩායමක් තෝරන්න ආවම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද තුන්වෙනි වේග පන්දු යවන්න කියන්නේ අපේ හිටපු හොඳම වේග පන්දු යවන්න. එයා හොඳටම පන්දු ඉච්චව එයා හොඳට පන්දුරත් පහර දුන්නා. ඉතින් එතකොට අපි මේ කණ්ඩායමක් බැලන්ස් කරන්න යනකොට දඟ පන්දු යවන්නෙක් ගේන්න ඕනේ ගාල්ල ක්‍රීඩාංගණයේ හැටියට. ඉතින් එතෙන්දී මිලන් රත්නායක කියන ක්‍රීඩකයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයා පළවෙනි ටුවර් එකේ එයා කරපු දේ ගැන අපි ඒක ගැන අගය කරන්න ඕනේ. එයා මැචුවර්ඩ් ප්ලේයර් කෙනෙක් හැටියට තමයි ක්‍රීඩා කරේ. ඉතින් අපිට මේ තරඟයේ අවාසනාවකට වගේ මිලන් රත්නායකව ගේන්න බෑ 11ට. මොකද මට වේග පන්දු යවන දෙන්නයි ක්‍රීඩා කරන්න පුළුවන්. ගාල්ල තනතිල්ල ගැන හැමෝම දන්නවා. අපේ හොඳම වේග පන්දු යවන දෙන්නෙක් ඉන්නවා ආසිත ෆර්නැන්ඩෝයි ලහිරු කුමාරයි. ඉතින් වැරද්දක් කරලා නෙවෙයි එළියට යන්නේ. මේ කණ්ඩායම සමතුලනය කරන්න බැලන්ස් කරන්න තමයි යන්නේ. ඉතින් අපිත් මම යත්ය ගොඩක් මොකද ඒ ළමයට කියලා දෙන්න පෞද්ගලිකවත් කතා කරලා ඒක තේරුම් කරා මෙන්න මේ හේතුව හින්ද කියලා. මොකද එතකොට එයාගේ ඔළුවට එයා දන්නෝ ඒකයි අනිත් ප්ලේයර්ස්ලත් දන්නෝ මෙයා හොඳට කරලා තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒ ටීම් එකේ බැලන්ස් එක වෙන්නේ. නිකම් බොරුවට රිස්ක් එකක් ගන්නේ ඇයි? NDB නියෝස් තියෙද්දී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. මේ තනතිල්ල හැටියට අපිට දඟපන්දු යවන්න ධනංජය ඉන්නවා. කමිද මෙන්ඩිස් ඉන්නවා. දෙන්නෙක් වෙනම ඉන්නවා. ඒකම ඉන්නවා අපිට ප්‍රභාත් ජයසූරියයි රමේෂ් මෙන්ඩිස්. ඉතින් මේ තනතිල්ල හැටියට තමයි ඇන්ජලෝ මැතිව්ස්ට බැහැයි කියලා එකක් නැහැ. අවශ්‍යතාවයක් වුණොත් ඒ වෙලාවේ හැටියට තනතිල්ල හැටියට අපිට ඒ තියෙන සිටුවේෂන් එක හැටියට ඇන්ජලෝට අපිට එයාට බෝල් කරවන්නත් පුළුවන්. අපි කණ්ඩායම තෝරනකොට අපි ඒක දැන් සාකච්ඡා කරන් යන්නේ. චන්දිමාල් කඩලු රකින්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ අපි කණ්ඩායමක තීරණය. ඉතින් අපි බලනවා එතන තමයි අපි කල්පනා කරන් යන්නේ නම්බර 3 වගේ තැනකට කවුද ගේන්න පුළුවන්. මොකද කඩලු රකින ක්‍රීඩකයෙක් නම්බර 3 ක්‍රීඩා කරන එක අමාරුයි. ඉතින් අපි ඒ වගකීම චන්දිමාල් ගන්නවා නම් මම හිතනවා ඒක ලොකු දෙයක්. මොකද ඒක රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් තමයි චන්දි ආවිල්ලා කරන්නේ. ඉතින් අපි ආව බලා ගන්න ඕනේ. අපි ආටේ කොන්ෆිඩන්ස් එක දෙන්න ඕනේ. මොකද අපේ ක්‍රිකට් එක ඉස්සරහට හදාගන්න අනාගතය වෙනුවෙන් තමයි එහෙම දෙයක් කරන්නේ. ඔව් මං හිතන රංගන කියන්නේ ගොඩාක් අද්දකින් තියෙන පුහුණුකරුවෙක්. ගොඩක් කාලයක් බංග්ලාදේශයක වැඩ කරා. දැන්
මේ සංචාරයේදී නව ශ්‍රීලන්තයත් එක්ක වැඩ කරනවා. ඉතින් එයා ගොඩක් අපේ ක්‍රීඩාංගන ගැන දන්නවා. ගාලු ක්‍රීඩාංගන එයා කඩලු විශාල සංඛ්‍යාවක් කරන් තියෙනවා. ඉතින් ඒ ගැන අපි හොඳට දන්නවා. ඉතින් මම හිතන්නේ අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ ඉන්න දඟපන්දු යවන මේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම අද්දකීම් තියෙන ක්‍රීඩකයෝ ඉන්නේ අපේ. ඉතින් මම හිතනවා රංගනයාගේ දේතු පර්මෙන් කරයි. ඒ වගේමයි අපේ ක්‍රීඩකයෝත් අපේ ඉන්න අපේ සපෝට් ස්ටාෆ් එකත් අපේ ක්‍රීඩකයෝත් ඒ උපරිම දේ කරනවා. ඉතින් එතකොට අපි දන්නවා ඒ දේවල් වලට එනකොට අපිත් කවුන්ටර් කරන්න පුළුවන් වෙන්න ඕන අපට. ඔව් ටෙස්ට් ක්‍රිකට් වල වැඩිපුර මොකද සමහරක් වෙලාවට පන්දු රකීමේදී ගොඩාක් වෙලා හිටියොත් විකට් කීප කෙනෙක් කියන්නේ ලොකු අකීමක් තියෙන තැනක්. ඉතින් හරි අමාරුයි නම්බර් 3 අවිල ගහන්න. ඉතින් අපි ඒ හින්දා තමයි ගොඩාක් කතා කරලා තමයි අපි මේක බැලුවේ කොහොමද කරන්න කියලා. එහෙම හිතලා තමයි අපි චන්දිමාල් එක්කත් මේ කතා කරලා ඉවරලා එයා උඩට ඇවිල්ලා මැදට වෙන එක්කෙනෙක් ගෙනල්ලා ලෝව මිඩ් ලෝඩර් එකට කඩු රකින්නෙක් ගේන්න පුළුවන් නම් ඒක තමයි මේ ටීම් එකේ සමතුලිතතාවයේ හොඳම. ඉතින් ඒක තමයි අපි තුනට ගෙනාවේ ඒක හින්දා. ඉතින් ඒ තුනට ගෙනාවම අපි බලනවා කවුද ලෝව මිඩ් ලෝඩර් එකට ගේන්න හොඳම කෙනා. මොකද එයා නම්බර 3 ගහන්නේ ලොකු වගකීමක් ගන්න චන්දි. ඉතින් ඒකට අපි මම ඒකයි කිව්වේ චන්දිව අපි බලා ගන්න ඕනේ ඉස්සරහට. මොකද එයා ඒ වගකීම ගත්තේ කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන්. ඉතින් අපි ඒක ලොකු දෙයක්. අපි කඩු රකින්න හෙට කඩු රකින්න කෙනා කොහොමත් පන්දුර පහර දෙන්නේ ලෝව මිඩ් ලෝඩර් එක. Hey, have you heard about Z? Z Z. We KYC. Easy. Easy. Mobile banking. Crazy. Education loans and salary advances. Amazing. Introducing the digital youth account. NDB Z. NDB Z from NDB Bank. The future is banking on us.